අපි සමහරක් වෙලාවට ජීවිතේ අපි ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් කියලා හිතන ගොඩක් දේවල් ඇත්තටම අපිට ප්‍රැක්ටිකල් කරගන්න බැරි වෙනවා. මොකද ඒකට හේතුව තමයි දෙයක් මොනවා හරි අපි කරන්න හිතුවත් හැබැයි ඒ දේ කරගන්න අපිට තියෙන අපිට ටයිම් එක බලපානවා. ඊට අමතරව අපිට මුදල් පැත්ත බලපානවා. ඊට අමතරව අපිට ඒක තනියම කරගන්න අමාරුයි තව කෙනෙකුගේ උවමනාව කියන්නේ තව කෙනෙක් මේකට එකතු වෙන්න ඕන තනියම තනි පුද්ගලයෙකුට කරන්න බැරි දේවල් සමහර කාලවලට දිනවා. හැබැයි මේ හැමදේමත් බැලන්ස් කරගෙන පොඩි හරි දෙයකින් ගොඩ යන්න හදන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ අපි ජීවිතේ සමහර කාලවලට අපි සංකීර්ණ දේවල් කරන්න යන්නේ නැතුව ඉතාම සරල විදියට අපි ජීවිතේ ගත කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට සමහරක් අපි අපිට යන්න ඕන තැන කිට්ටුවට හරි අපිට යා ගන්න පුළුවන්. මොකද තමන්ගේ ඒ වැඩ කරන්න ඕන වැඩපිළිවෙල හරියට බැලන්ස් කරගෙන සමහරක් මිනිසුන්ට පුළුවන් කාලසටහනකට අනුව වැඩ කරන්න. හැබැයි සමහරක් අයට පුළුවන් කාලසටහනක් නැතුව, ඒ කියන්නේ කාලසටහනක් තිබ්බට ඒ කාලසටහනේ ටයිම් එකට හරියටම ඒ වැඩේ කරගන්න අමාරු දේවල් තියෙනවා. මොකද උදාහරණයකට ගත්තොත් සමහර පුද්ගලෙක් ඉන්න පුළුවන් එයා ඒ තමන්ගේ දවසේ කරගන්න ඕන කටයුතු විශේෂයෙන් මොකක් හරි රැකියාවක් තමන්ගෙම ව්‍යාපාරයක් කරනවා නම් ඒ කරන දේ කාලසටහනට අනුව නැතුව කාලසටහනකට අනුව කරගන්න පුළුවන්. ඊට අමතරව කාලසටහනකට අනුව කරගන්න පුළුවන් කම නැති අය, ඒ කියන්නේ කාලසටහනක් තිබුණට ඒ කාලසටහනේ වෙලාවටම කරගන්න බැරුව සමහර කාලයකට ඒක පහ අතපහ වෙනවා. එහෙම නැත්නම් ඒක කරන්න වෙලාවක් නැතුව යනවා. ඉතින් මේ අද මම කියන්න හදන්නේ කාලසටහනකට වැඩ කරන්න බැරි අය, ඒ කියන්නේ කම්මැලිකම හින්දා නෙමෙයි, මොකක් හරි සමහර මොකක් හරි රීසන් එකක් තියෙනවා නම් ඒ තමන්ගේ ඒ කරන දේ කරන හැකියාව හරි මොකක් හරි තමන් කරන ස්වයං රැකියාව හරි කාලසටහනකට කරගන්නේ නැතුව, කියන්නේ කාලසටහනකට කරන්න බැරි අය, ඒ කියන්නේ කාලසටහනක් තිබුණට ඒ කාලසටහනේ ටයිම් එකට කරගන්න බැරි අයට තමයි මේ මම පොඩි දෙයක් අද කියන්න හදන්නේ. උදාහරණයකට ඔබ ඉන්නේ ගෙදර තනියම නම් ඒ ගෙදර තව නිතරම හොයා බලන්න ඕන කවුරු හරි රෝගියෙක් හරි කවුරු හරි ඉන්නවා නම් ගෙදර. ඉතින් එතකොට ඔයාට ඔයාගේ කාලසටහනට අනුව වැඩ කරගන්න බෑ. මොකද සමහර වෙලාවට එක එක අවශ්‍යතාවන් එන්න තියෙනවා, ඒ රෝගියා කතා කරන්න ඉඩ තියෙනවා. එතකොට තමන්ගේ රැකියාව හරියට කරගන්න බැරි වෙනවා. සෑන් රැකියාව, ඒ කියන්නේ පිටින් පිටට යන්න නැතුව තමන්ගේ ගෙදර ඉඳන්ම කරන හැකියාවක් නා. ඉතින් ඒකට ටයිම් මැනේජ් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රෝගියා නිදාගෙන ඉන්න වෙලාවට ඒ රැකියාව කරන්න පුළුවන්. ඊට අමතරව තමන් දැන් දිගටම අධ්‍යයනය කරොත් තමන්ගේ දවස ගෙවෙන විදිහ කොහොමද, මේ ටයිම් එකට තමයි මේ දේ විශේෂයෙන්ම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර එවිද ගන්න බැරි, එහෙම නැත්නම් කතා කරන්න බැරි, එවිද ගන්න බැරි, තමන්ට මුකුත් තනියම කරගන්න බැරි රෝගියෙක් වගේ ඉන්නවා නම් ගෙදර, ඔයත් ඉන්නේ තනියම නම් ගෙදර. ඉතින් ඊට ඒක කරගන්න පුළුවන් බෑ කාලසටහනක් නැතුව, ඒ කියන්නේ කාලසටහනකට කරගන්නත් බෑ කාලසටහනක් නැතුව කරගන්න බෑ. හරි, මම මේ කියන එක ටිකක් පැහැදිලි කරගන්න. කාලසටහනක් තියෙන්න ඕන මනුස්සයෙකුට වැඩ කරන්න. හැබැයි ඒ කාලසටහනට ටයිම් එකක් නැති වෙන්න ඕන. කියන්නේ කාලසටහනේ මේ අදාළ ටාස්ක් ටික ඔයා ලිස්ට් කරගන්න ඕන. දවසට මම මේ දේ අද දවසේ තුත මේක මේ විදිහට කරන්න ඕන. හැබැයි ඒකට ටයිම් එකක් නැහැ. මොකද අර කවුරු හරි රෝගියෙක් හරි ගෙදර කවුරු හරි ඉන්නවා නම් ඉතින් ඒ දේ කරගන්න බෑ ඒ අදාළ ටයිම් එකට. මොකද හදිසි හරි කතා කරොත් වැඩි දාලා යන්න ඕනේ. එතකොට සමහර කාලවලට අපි මුදල් එක කරන මොකක් හරි රැකියාවක් නම්, ඒ කියන්නේ මුදල් ගනුදෙනු කරන මොකක් හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක වැඩ කරනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි ට්‍රේඩින් වගේ දෙයක් කරනවා නම් ඒ වගේ. එතකොට ට්‍රේඩින් හරි ගැම්බලින් හරි මොකක් හරි මොනවාම හරි දෙයක් කරනවා නම් තමන්ට අදාළ ටාස්ක් ටික ඉස්සෙල්ලාම ඔයා ලිස්ට් කරගන්න ඕන කොලේක හරි පොතක හරි දවසේ තියෙන එදා දවසේ දිනේ ලිව්වා. ඊට පස්සේ තමන්ට අදාළ කරන්න දෙන කාර්යයන් ටික ටාස්ක් ටික ලිව්වා. ලියලා ඒක මැනේජ් කරගන්න ඕන ටයිම් එකක් නැතුව, ඒ කියන්නේ තමන්ට ෆ්‍රී ටයිම් එක හම්බෙන වෙලාවට තමයි ඒක කරන්න ඕන. උදාහරණයකට අපි ගත්තොත් එහෙම ඔයාගේ ගෙදර රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියා නිදින ටයිම් එක, ඒ නිදිය ගත්තට පස්සේ ඊට පස්සේ අවුලක් නැහැනේ, කතා කරන්නේ නැහැ, ඔයාට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් රෑ වෙලා හරි. එතකොට ඒක
ඔයාලා මැනේජ් කරගන්න පුළුවන් ඒ මේ ටයිම් එකට තමයි නිදී ගන්න. එතකොට මේ ටයිම් එකට තමයි මට මේ අදාළ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපිට පාන්දර නැගිටලා එහෙම නැත්නම් පාන්දරට හැරිලා කරන්න පුළුවන්. ඔයා දවල් කාලෙත් හැරිලා ඉන්න ඕන නම් ගොඩක් වෙලාවට ඔයාගේ නින්දර තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ. ඒ කියන්නේ නිදා ගන්න තියෙන අවස්ථාව චුට්ටක් අඩු වෙනවා. මොකද අර ටාස්ක් ටික හරියටම හැබැයි ඒකත් අවශ්‍යම දේවල් ටික විතරයි එදා දවසේ ඔයා ලිස්ට් කරගන්න ඕන. මොකද ඒකට හේතුව ගොඩක් ලොකුවට ප්‍රෙෂර් කරන්න ගියොත් ඔයාගේ සෞඛ්‍යයටත් ඒක බලපානවා. ඉතින් ඒකෙන් දා ඔයා ඉස්සෙල්ලම ඔයාගේ ඒ අදාළ දවසට ඔයා වෙනම පොතක් වෙන් කරගන්න. ඒ පොතක් වෙන් කරගෙන අදාළ දවසට දිනේ දාගන්න. ඊට පස්සේ කරන්න තියෙන ටාස්ක් ටික ඔයා ලියා ගන්න ඕන. උපරිම කරන්න පුළුවන් ඔයාට ටයිම් ඔයාගේ ඒ වට දැන් ඔයා දැන් මොකක් හරි යම් කිසි අද්දිනේ කියදෙනවනේ ඔයා දවස පුරා සතියක් ඇතුළත යම් කිසි අද්දිනේ කියදෙන්න මෙන්න මේ ටයිම් එක තමයි මට සෙට් උනේ මෙන්න මේ ටයිම් එක තමයි මට ෆ්‍රී උනේ මේ වෙලාවට එතකොට මේ ටයිම් එකට තමයි නිදාගන්නේ මේ ටයිම් එකට තමයි තමන්ගේ අනිත් ගෙදර වැඩ කටයුතු වල යෙදෙන්නේ කියලා ඊට පස්සේ ඔයාකට ටයිම් එකක් දාගන්න එපා ඒ ටාස්ක් එක ඒ අදාළ ටයිම් එක අල්ලලා බලලා කරන්න පුළුවන් පටන් ගන්න ඊට පස්සේ උපරිම කරන්න පුළුවන් ටාස්ක් තුනක් ඒ කියන්නේ තමන්ට දවසේ කරන්න පුළුවන් කාර්යයන් තුනක් නම් හතරක් නම් ඒ කාර්යයන් ටික ඒ විදිහට නෝට් කරගන්න කරලා වුණාට පස්සේ එතන හරි ලකුණක් දාගන්න කරගන්න මොකක් හරි යම් කිසි ඔයාට ඒක ඔයාගේ තියෙන මානසික මට්ටමත් එක්ක තමයි ඒක ඉතින් ඇත්තටම බලපාන්නේ පුළුවන් උපරිම කරන්න බලන්න ඕන ඊට අමතරව ඔයා ඒ සතියක් එක දිගට දැන් අපි සතියක් ගත්තොත් එහෙම සතියක් එක දිගට නොනවත්වාම මේ කාර්යයන් වල යෙදিলা අනිවාර්යෙන්ම එක දවසක අනිවාර්යෙන්ම විවේකයක් ගන්න ඕන ඒකත් ඔයාට දැන් අපි සතිය දවසල ගත්තොත් ඉරිද දවසක වගේ නෙවෙයි එහෙම ඔයාට කැමති දවසක සවුඳනම් සවුඳ බදාදානම් බදාද ඒ වගේ ඔයාට කැමති දවසක ඔයා සම්පූර්ණ දිනේ සම්පූර්ණ දවසක් ඔයා විවේකයක් අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි මොකද ඔයාගේ සෞඛ්‍යයටත් ඒක බලපාන හින්දා ඒකින්ද මේක පොඩ්ඩක් try කරලා බලන්න පොතක් ගන්න පොතක සටහන් කරන්න අදාළ තමන්ට කරන්න තියෙන කාර්යයන් ටික ලියන්න මම කියන්නේ මේ තමන්ගේ ගෙදරින් නම් ඔයා රැකියාව කරනනේ රැකියාවේ කාර්යයන් ටික හොඳ එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි ඒ ඊට අමතරව ඔයා අනිවාර්යයෙන්ම සතියකට සැරයක් තනි විවේකයක් ගන්න ඕනේ එක දවසක අර රෝගියාගේ කටයුතු ඉතින් කොහොමත් සාමාන්‍ය විදියට සිද්ධ වෙනවනේ වාගේ රැකියාව කරන රැකියාවේ අනිවාර්යයෙන්ම එක දවසක් ඔයා විවේකයක් අරගෙන නිදහසේ ඉන්න ඕන මොකද නැත්තම් ඔයාගේ මනසට සෞඛ්‍යයට බලපානවා වාගේ ශරීරයට අහිත කරයි ඒ වගේ නොනවත්වාම වැඩ කරන එක. ඉතින් මේක මට දෙන්න හේතුනේ මගේ අත්දැකීමුත් එක්ක මම කරන විදිය තමයි මම ඔයාලට මේ කියන්නේ කවුරු හරි යම් කිසි පුද්ගලයෙකුට මේක තව කෙනෙකුට දැනුවත් කරන්න උනත් පුළුවන්. එහෙම නැත්තම් ඔයා මේ විදියට ඔය මේ වගේ සිටුේෂන් එකක ඉන්නවා නම් මම අත්දැකීමෙන් කියන්නේ මේ විදියට කරගන්නවා නම් තමන්ගේ දවසේ කාර්යයන් ටික ලියාගෙන ඒ කාර්යයන් ටික මගහැරෙන්නේ නැතුව ඉඳ කරලා සතියකට සැරයක් අනිවාර්යයෙන්ම දවසක විවේකයක් ලබා ගන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද එහෙම නැති වුණොත් ඔයාගේ සෞඛ්‍යයටත් ඒක බලපානවා. ඒක තමයි කියන්න තියෙන. ඉතින් මේකෙන් මොකක් හරි යම්කිසි කරුණක් ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කරන්නපා. මොකද මේක අනිවාර්යයෙන්ම ගොඩක් ඔයාලා නොදන්න දේවල් තියෙනවා. නොදන්න මිනිස්සු මේ වගේ දේවල් වලට මේ වගේ සිද්ධි වලට මුණ පාලා තියෙනවා. ඉතින් මේ තමන්ගේ වැඩ කරගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි කට්ටියක් ඉන්නවා. තමන්ගේ මනස නිරෝල් වෙනවා තියෙන ප්‍රශ්නත් එක්ක, තියෙන අපිට තියෙන පීඩනයත් එක්ක, තමන්ගේ ප්‍රශ්නත් එක්ක තියෙන පීඩනයත් එක්ක, තමන්ගේ රැකියාවේ තියෙන පීඩනයත් එක්ක, තමන්ගේ ගෙදර රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියා එක්ක ජීවත් වෙන එක ටිකක් ඇත්තටම කටුක අත්දැකීමක්. ඉතින් ඒකත් මම අත්දැකීමෙන් දන්නවා. ඒකෙන් ද පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න බලන්න. නොදන්න කෙනෙකුටත් අනිවාර්යයෙන්ම මේක කියලා දෙන්න. එහෙනම් ජය වේවා. තවත් වීඩියෝ එකකින් හම්බුමු.